අයිබෝවන් හරිදේ හරියටම ගෙනෙන සියත ටීවී මධ්‍යන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල අඩපු බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි මාසක් ඇතුළත කැබිනට් ඇමතිකමක් නොලබුණ රංගේ දැඩි තීරණයකට මහන්වෙන් සහ තලව කැලෙන් හමු වූ මනසිරුරෝ ජනපති ට්‍රම්ප්ගේ විශ්වජනක නත්තල් සංචාරය මුලින්ම දේශීය පුවත් ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගවල බස් ගාස්තු අද සිට අඩු වී තිබෙනවා බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ එකඟතාවය මත 104.2% කින් බස් ගාස්තු පහළ දැමුණා ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුවල මිල අඩු වී තිබෙනවා. එයන්ව රුපියල් 15 සිට 29 දක්වා පැවති බස් ගාස්තු රුපියලකින් අඩු කර තිබෙනවා. කෙසේ වෙතත් රුපියල් 12 අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නැහැ. මෙතෙක් පැවති රුපියල් 34ක බස් ගාස්තුව රුපියල් 32 දක්වා අඩුවන අතර රුපියල් 38 බස් ගාස්තුව අඩුවන්නේ රුපියලකින් පමණයි. රුපියල් 41 සිට 52 දක්වා පැවති බස් ගාස්තු රුපියල් 2කින් අඩුවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර අධිවේගී මාර්ගයේ බස් ගාස්තු මීට සමගාමීව පහත තමා තිබෙනවා මාර්ගම සිට ගාල්ල දක්වා රුපියල් 440ක්ද මාර්ගම සිට මාතර දක්වා රුපියල් 550ක්ද කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 570ක්ද ලෙස ගාස්තු සංශෝධනය වී තිබෙනවා එමෙන්ම කඩවත සිට ගාල්ල දක්වා රුපියල් 480ක්ද කඩවත සිට මාතර දක්වා රුපියල් 590ක් වන පරිදි ගාස්තු සංශෝධනය වී තිබෙනවා ඉදිරියේදී කැබිනට් අමාත්‍ය ධුරයක් නොලබුනහොත් යම් ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන්ට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා. ඒ ගම්පෙරළිය ව්‍යාපෘති යටතේ ආණ්ඩගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්. හැබැයි ආණ්ඩුව පීඨවල ඇමති මණ්ඩලේ පත් කරලත් දැන් අවසානයි. තව බොහොම චුට්ටයි කරන්න තියෙන්නේ. දැන් හැරවුන් ලක්ෂයේ එළිය හැරවිච්ච කට්ටිය ඇතුළු. දැන් මිනිස්සු මට කියනවා අර කෝටි 57 අරගෙන ඇයි ඇමතිකමත් බාර අරගෙන අර SBT එක එකතුන්නේ නැත්තේ කියලා. එහෙම කරන්න තිබුණා නේද? ඇයි ඒක නොකරුවේ කියලා. දැන් ඒ වගේ ජංජාලයකට tangent බණ්ඩාරට මොන්න දෙන්න වෙලා තියෙනවා. මගෙත් මේවා බලන් ඉන්න කාලේ ඉවරයක් තියෙන්නේ නැහැ. හැමදාම මේවා කතා කර කර ඉන්නත් බැහැ. ඉතින් මාත් බලන් දෙනවා දැන් වැඩි කල් නොගොස් මේ ක්‍රියාදාමයන් වල අවසානය මොකක්ද? මේ අවුරුද්දත් අවසන් වෙන යනවා. 2019 වෙනකොට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් හැරවුන් ලක්ෂය හරවන්න වෙනවා. නැතුව මේක කරන්න බැරි වෙනවා. ඔක හැමදාම බේරලා දීලා පැත්තකට ඉඳලා හරියන්නේ නැහැ. මොකද අපි පුත්වලමට වැඩ කරන්න ඕන මට. මේවා නිකන් කරන්න බෑ. මේවා කරන්න බලය තිබියද? දැන් ආපහු නියෝජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍යක එහෙම නැත්නම් කැබිනට් නොවන ව්‍යාපෘති මොකද්ද? නොන් කැබිනට් හරි ගොන් කැබිනට් හරි ඒ වගේ ඉඳ ගන්න බෑ. දැන් එකම දේ අපිට මේ දිස්ත්‍රික්කේ ගොඩනගන්න අපි වාඩි වෙන්න ඕන කැබිනට් ඇමතිතුමෝ. අපි බලමු තව චුට්ටක්. අපිට බොහොම කෙටි කාලයක් ඇතුළත මේ මාසය ඇතුළත මේ ප්‍රශ්න විසඳෙන්නට ඕන. එහෙම නැත්නම් අපිට හැරවුන් ලක්ෂය ගැනත් යම් යම් තීරණ ගන්න වෙනවා කියන එක අපි සිහිපත් කරන්නට ඕන මිත්‍රෝනි. ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසන දෙමළ සංධාන නායකයින් උතුරු පළාතට බලපා ඇති ආපදා තත්වේදී උතුරේ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න්‍යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයත් දමිළ සංවිධානයත් අතර තියෙන හවුලේ අරමුණු ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. සුහන්දිරන් මහත්මයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට විපක්ෂ නායක ලෙස එතුමා පිළිගන්න එපා කියලා යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හදිසි ලිපියක් යවලා තියෙනවා. මේ කොළඹට වෙලා මේ ආණ්ඩු පෙරලන්න ආණ්ඩු හදන්න මාංශන මන්ත්‍රීවරු කවුද උතුරට ගිහිල්ලා උතුරේ දෙමළ ජනතාවට මහා ගංගතුරක් ඇති වෙච්ච වෙලාවේ ඒ ගංගතුරට බහලා වැඩ කරේ රජයේ හමුදාව ජනාධිපතිවරයාගේ නියමයෙන් මේගොල්ලෝ තමයි හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා කිව්වේ මේගොල්ලෝ තමයි උතුරේ හමුදා කඳවුරු එක්කාසු කරන්න කියලා කිව්වේ එතකොට අද උතුරේ ජනතාව කියනවා සලකපු ආකාරය ඒ නිසා හමුදාව ඉතාමත්ව සහෝදරත්වයේ උතුරේ ජනතාවට ඒ සහයෝගය දෙනවා ඒ එන්න අතරේ දමිළ සංවිධානයේ මන්ත්‍රීවරු නත්තල් සමරුව කොළඹ ඒ හමුදාව එදා නොහිටියානම් උතුරේ මීට වඩා විශාල විපතක් වෙනවා දමිළ සංවිධානයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් විදේශගත වෙලා මේ වෙලාවට ඉන්නේ
ගංගතුරින් අවත නුවන් හට කඩිනමින් සහන සලසන ලෙසට රජයට බල කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ කිලිනොච්චේ ප්‍රදේශයේ ගංගතුරින් අවත නුවන්ගේ සුව දුක් සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිලිනොච්චි භාරතීපුරම් ධර්මපුරම් මේ ප්‍රදේශවල ජනතාව විශාල විපදකට පත් වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව මේ වැව් වලින් පිටාර ගලන වතුර බැහැලා යන්න ඇලමාර්ග හරියාකාරව ප්‍රතිසංස්කරණය කළා නැහැ. ඒ වගේම ඉරණමඩු ජලාශයේ එකවර වතුර වැඩි වෙලා තියෙනවා. ඒ ඇත්තටම ස්පිල් එක නිවැරදි වෙලාවට ඉක්මනින් ඇරලා නැහැ. ඒකත් එක්ක තමයි හදිසියේ ලොකු ජල කඳක් මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. ඒක ඇත්තටම හරිමාර්ග දෙපාර්තමේන්තුවේ කළමනාකරණයේ ප්‍රශ්නයක්. ඉක්මනින් පණිවිඩය ගිහිල්ලා මේ ජනතාවට වෙන්න කියලා කිව්වා නම් චර පීඩාවට පත් වෙන්නේ නැතුව බේර ගන්න තිබුණා. රජයේ වහම බැදීත් වෙන්න ඕනි. ඉතින් අපි රජයට බල කරනවා ආත්මණින් මේ අය නැවත පදිංචි කරලා ඒ පදිංචි වෙච්ච ස්ථානවල තම වෙච්ච දේපල හානි වලට අදාළ වන්දි මුදල් ඉක්මනින් ලබා දෙන්න කියලා. මොකද වන්දි මුදල් විතරක් නෙමෙයි, එයාගේ නිවාසවල තිබිච්ච බඩමුට්ටු සහ මෙයාගේ පාසල් යන ළමයි ඉන්නෝ, එයාගේ පොත්පත්, අධ්‍යාපන කටයුතු අදාළ වෙලා තියෙනවා. ඒ සියල්ල ගැන හොයා බලලා වහම ඒ සඳහා සහන ලබා දෙන්න ආණ්ඩුවේ වගකීමක් වෙනවා. අනුරාධපුරයේ සිට මැදවච්චේ බලා ධාවනයේ වූ මන්දගාමී දුම්රිය ගැටීමෙන් 17 හැවිරිදි තරුණියකු සහ 14 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුරයේ සිට මැදවච්චේ බලා ධාවනයේ වූ මගී මැදිරි තුනකින් සමන්විත මන්දගාමී දුම්රිය ගැටි 17 හැවිරිදි තරුණියකු සහ 14 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ මිහින්තලේ හන්දිය දුම්රි ස්ථානයේ හා හතරැස්වල දුම්රි හරස් මාර්ගය අතර වෙල්යාය අසලදී අද අලුයම මෙම අනතුරු සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. දුම්රිය ගැටුණු 17 හැවිරිදි තරුණයා අනතුරු සිදු වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනතුරට ලක් වූ 14 හැවිරිදි දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීම අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර බිලියත්ත තංගල්ල ප්‍රධාන මාර්ගයේ සිටිනාමලුවර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී සිටු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. හිඟුරක්කොඩ ප්‍රාදේශීය සභාව මගින් රත්මලේ ප්‍රදේශයට කැලි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. හිඟුරක්කොඩ ප්‍රාදේශ සභාව මගින් රත්මලේ ප්‍රදේශයට කැලිකසල බැහැර කිරීමට සහ ඒ ආසන්නයෙන් පවත්වාගෙන යන ඌරු ගොවිපලකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක් පැවැත්වුවා. කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ස්ටේෂන් හන්දිය හරස් කරමින් විරෝධතාකරුවන් මෙලෙස විරෝධතාවය නිරත වුණා. කෙසේ වෙතත් මෙම ස්ථානයට හිඟුරක්කොඩ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා පැමිණි අවස්ථාවේදී විරෝධතාවය නිරත වූ පිරිස් සභාපතිවරයාට දැඩි ලෙස සිය විරෝධය පළ කළා. මේ හේතුවෙන් කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුද පැය එකහමාරක පමණ කාලයක් ගෙන හිටියා. ජනතාව පහසුතාවයට පත්වීම හේතුවෙන් පොලිසිය මැදිහත් වී හිඟුරක්කොඩ අධිකරණය මගින් විරෝධතාවය නතර කරනු ලෙසට වාරණ නියෝගයක් ලබා ගත්තා. කෙසේ වෙතත් එම වාරණ නියෝගයද විරෝධතාකරුවන් විසින් ප්‍රතික්ෂේප කළා. මේ කුණුකන්ද පරිසර වේදීන් කියන විදිහට කිසිසේත් මෙතන පවත්වාගෙන යන්න සුදුසු එකක් නෙවෙයි. ගුරංගොඩ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාස 4ක පමණ කාලයක් තුල මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට එකඟ වීමත් සමග විරෝධතාකරුවන් විසිර ගියා. වැලිමඩ ප්‍රදේශයේ සිදුවන පාරිසරික විනාශයක් පිළිබඳවයි මෙම පුවත. වැලිමඩ නගරය මැදින් ගලා බසින උමාහොයට හා වැලිමඩ නගර සීමාවට ඌව පරණගම ප්‍රදේශයේ සිට ගලා බසින හාල්ලොයට විවිධ පුද්ගලයන් විසින් කැලිකසල බැහැර කිරීම හේතුවෙන් මෙවන විට දැඩි පාරිසරික විනාශයක් සිදු වෙමින් පවතිනවා. මෙම ගලා බසින ඔයවල්වලට වැලිමඩ නගරයේ වෙළඳ සැල්වලින් හා වැලිමඩ සතිපොළ පැවැත්වෙන දිනවලදී කැලිකසල බැහැර කිරීම හේතුවෙන් මෙලෙස පාරිසරික විනාශයක් ඇති වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. පොලිතින් ප්ලාස්ටික් බෝතල් ආදිය මෙලෙස අවිධිමත් ආකාරයෙන් බැහැර
උඩරට දුම්රිය මාර්ගයේ තලවා කැලේ නන් ඔය දුම්රිය ස්ථාන දෙක අතර තිබී හඳුනා නොගත් පිරිමි මලසිරුරක් සොයා ගැනීමට තලවා කැලේ පොලිසිය සමත් වුණා. උඩරට දුම්රිය මාර්ගයේ තලවා කැලේ දුම්රිය ස්ථානයේ නුදුරින් තලවා කැලේ නන් ඔය දුම්රිය ස්ථාන දෙක අතර 116 වන සැතපුම් කණුව අසල තිබී හඳුනා නොගත් පිරිමි මලසිරුරක් හමු වූ බව තලවා කැලේ පොලිසිය සඳහන් කළා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත්පන්න පරීක්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තලවා කැලේ පොලිසිය සඳහන් කළා. මේ අතර තවත් පුද්ගල මලසිරුරක් මහනුවර ඔරලෝසු කණුව උමන් මාර්ගය අසල තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මෙම සිරුර 49 හැවිරිදී මහනුවර රාජ්‍ය බැංකුවක සේවය කරන නිලධාරියෙකුගේ බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර වෙලියත්ත සිරිනාමලුව කපුතු ආරමුක්ත වැවේ තිබී පිරිමි මලසිරුරක් සොයාගෙන ඇති බව තංගල්ල පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වෙලියත්ත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. හපුතලින් සොයාගත් තවත් ලෝකාන්තයක තොරතුරු ඉමේ. මේ අලුතින් හමුවුණු නවම ලෝකාන්තය. හපුතලේ නගරස්සන්නේ දඩදන්න මාර්කට් නුදුරින් මෙම ස්ථානය සොයාගෙන තිබෙනවා. මෙම බෑවුම් ප්‍රදේශය ලෝකාන්තයට සමාන ස්වරූපයක් ගන්නා බවයි හපුතලේ නගර සභාවේ නිලධාරීන් සඳහන් කරන්නේ. ඉතාමත් සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම ස්ථානය සංචාරකයන්ගේද ආකර්ෂණය දිනා ගැනීමට හැකි ස්ථානයක්. මෙවන් විටත් මෙම ප්‍රදේශය පරීක්ෂා කර බලා සංචාරක කලාපයක් බවට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. ප්‍රදේශය අපි සංචාරක අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ව්‍යාපෘතියක් විදිහට හරි ගස්සලා මේක දියුණු කරගත්තාම මේ ප්‍රදේශයේ තව තවත් සංචාරකයන්ට ආකර්ෂණය ලැබෙනවා. හපුතලට එන සංචාරකයන් මේ ස්ථානට ඇවිල්ලා මේ දර්ශනීය ස්ථානය නරඹන්න. දැන් රටවට අපවත් කිහිපයක් හෙටියෙන්. සියම් මහානිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක දඹුල්ල රන්ගිරිපාය රජමහා විහාරයේ ඇතුළු විහාර ගණයේ අධිපති ගෞරව ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය කුඹු කඳන්වල නන්ද විමල නාහිමියන් අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 60 වන වියෙහි පසු වුණා. හදිසි හෘදයාබාධයක් ඇති වී පුළුන්නරුව මහරෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලැබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී තිබෙනවා. මහනුවර මහරෝහලේ පිටිකාවාටුවට අත්‍යවශ්‍යව තිබූ උපකරණ රැසක් යුරෝපයේ ශ්‍රී ලංකා රූ රැජින ජර්මනියේ පදිංචි ලින්ඩා රෝස් මෙනවියගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය RAMS රත්නායක මහතා වෙත බාරදීම ඊයේ සිදු වුණා. එමෙන්ම අවලන්තත්වයේ ඇති ප්‍රතිසංස්කරණය කළ යුතු වාට්ටු සහ වැසිකිලි පද්ධතිය සඳහාද අත්‍යවශ්‍ය උපකරණ රැසක් ඇයගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ. බදුල්ල දිස්ත්‍රික් ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ රැකියා පොළ පසුගියදා බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී පැවැත්වුණා. රාජ්‍ය පෞද්ගලික පුහුණු ආයතන ඇතුළු අංශ රැසක සහභාගීත්වයෙන් මෙම රැකියා පොළ පැවැත්වුණා. දැනට ගාල්ල වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ලබා දෙන බව කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය නිලධාරී UCP පෙරේරා මහතා සඳහන් කළා. හිමිකරුවන් කිසිවෙක් මෙම සිරුරු කොටස්වලට හිමිකම් කීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම කොටස් මින් ඉදිරියට වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ලබා දෙන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීමට එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවතත් හමුවෙමු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.